ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා අදත් පුරුදු විදිහටම KNF අපිත් එක්ක එකතු වෙලා ඉන්න මගේ ආදරණීය යාළුවෝ හැමෝටම මුලින්ම අද මම ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂ මාතෘකාවක් ගැන ඒ තමයි අපි හැමෝම ආස කරන තරු පිරුණු රහස් පිරුණු කලා ලෝකය පිළිබඳව කලා ලෝකයේ රූරචනන්ට හිමි වන ඉතා විශේෂ තැනක් කලා ලෝකයේ තුල ඉතාමත්ම ආකර්ශනීය බොහොම ජනප්‍රිය ප්‍රසිද්ධියට පත්වුණු රූරැජිනියන්ගේ ලයිස්තුව තුළ මේ රූරැජිනට එහෙමත් නැත්නම් නර්මදාට හිමි වෙන්නේ විශේෂ තැනක්. නර්මදා කියලා කියන්නේ නිවේදිකාවක්, මෝස්තර නිරූපණ ශිල්පිනියක්. විටක අපූර්ව පුවත්මවන්නයක්. මෙය මීට කලින් විවාහයක් සිදු කරගත්තා. ඇගේ ප්‍රථම විවාහය. නමුත් ඇගේ ප්‍රථම විවාහය දෙදරා කියා. ඒ වගේම ඇය නැවතත් විවාහ වුණා. ඇගේ දෙවන විවාහයත් දෙදරා ගිය බවටයි පුවත් සැලවන්නේ. මේ විවාහයන් දෙකෙන්ම අනතුරුව නර්මදා ගෙවන ජීවිතය පිළිබඳව අපිට අද කතා බහ කරන්නට හිතුවා. කිසිසේත්ම කිසිම කෙනෙකුගේ ජීවිතයකට බාධාවක් වන විදිහ පුවත් මවන්නට කියන්නේ අපිට කිසිදු වමනාවක් නැහැ. නමුත් නර්මදා කියලා කියන්නේ බොහොම ජනප්‍රිය අපි හැමෝගෙම ආදරය දිනාගත්ත දක්ෂ රංගන ශිල්පිනියක් රංගන නිරූපිකාවක් අන්න ඒ නිසාවෙන් ඇය පිළිබඳව කතා කරන්නටයි අපි මේ සූදානම් වන්නේ නර්මදා කියලා කියන්නේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් නිවේදිකාවක් වගේම නිරූපිකාවක් ඒ විතරක් නෙවෙයි ඇය 2018 වර්ෂයේ විවාහක රූරැජින කිරුළ දිනාගත් කාන්තාවක් ඒ සියලු දේ සමගම නර්මදා ජනප්‍රියත්වයට පත් වුණා. නමුත් ඇගේ විවාහ ජීවිතය නම් සාර්ථක බවක් දකින්න ලැබුණේ නැහැ. නමුත් ඇගේ විවාහ ජීවිතයේදී ඇගේ පළමු විවාහයෙන් ඇය වෙන් වී පසුව දෙවන වරටත් විවාහ වෙනවා. ඇගේ දෙවන විවාහය පිළිබඳව රටේ හැමදෙනා අතරත් කතා බහකට ලක් වෙනවා. නර්මදා විවාහක රූරැජින කිරුළ දිනාගන්නේ ඇගේ පළමු විවාහයේදී. පසුව යම් යම් සිදුවීම් කිහිපයක් නිසා නර්මදා මේ දෙදෙනාගෙන්ම වෙන්වනවා. පළමු විවාහයෙන් සහ දෙවන විවාහයෙන් ලැබුණු දරුවන් සමග නර්මදා දැන් ජීවත් වෙනවා කියලා තමයි නර්මදා මාධ්‍යට කියන්නේ. දරුවෝ කියලා කියන්නේ දෙමව්පියන් සතු වගේම දෙමව්පියන්ට උරුම වුණු විශිෂ්ට සහ මහඟු සම්පතක්. එනිසාවෙන් දෙමව්පියෙක් එමත් නැත්නම් මවක් විදිහට රංගන ශිල්පිනියක් වුණත් නර්මදාටත් මේ ධර්මතාවය ඒ විදිහටම බලපාන්නට ඇති. අද අපි කතා බහ කළේ නර්මදා පිළිබඳව. ඇයගේ බොහොම අපූර්ව සිත් ඇද ගන්නා සුළු ඡායාරූප එකතුවක් මේ වීඩියෝ ඔස්සේ ඔබට දැක බලා ගන්න පුළුවන්. අපි ආරාධනා කරන ඔබට තවමත් ඔබ අපේ YouTube channel subscribe කර නොමැති කෙනෙක් නම් දැන්ම subscribe කරන්න. පහතින් විශ්වන බෙල්බොත්තම සක්‍රිය කිරීම තුළින් ඔබට පුළුවන් අපගේ අලුත්ම වීඩියෝවන් රසවිඳින්නටත්. තවත් දවසක මේ වගේම වීඩියෝවකින් ඔබ හමුවන බලාපොරොත්තුවෙන් අදට ගිහින්නෙන්නම්. ප්‍රාර්ථනයත් එක්ක ඔබට සුබ දවසක්. අපගේ YouTube channel subscribe කිරීමට අමතක කරන්න එපා. එමෙන්ම පහත දිස්වන බෙල් අයිකනය නාද කිරීමෙන් අප වීඩියෝ මුදාහල සැනින් ඔබට රසවිඳින්නටත් පුළුවන්. තවත් මෙවැනි අර්ථපූර්ණ වීඩියෝවකින් හමුවන බලාපොරොත්තුවෙන් ප්‍රාර්ථනය ඔබට සුබ දවසක්.